මවක විසින් තම පුත්‍ර සහ දියණියට වසපානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව ඍජුවේ ආර්යාරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි පුතු පසුගිය පළවෙනිදා මරණයට පත්ව ඇතැයි නාල පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ තලහේන පදිංචිව සිටි ඒ පේෂන් සචින්ත නැමැති පස් හැවිරිදි දරුවෙකි. වයස අවුරුදු 9ක් වන දියණියටත් පස් හැවිරිදි පුතණුවටත් වසපානය කිරීමට සලස්වා මවද වසපානය කර ඇති බව නාල පොලිසිය පවසනවා. දියණිය වසකුප්පියෙන් භාගයක් බී ඇති අතර මියගිය දරුවා සම්පූර්ණයෙන්ම වසකුප්පිය පානය කර තිබෙනවා. එම අවස්ථාවේදී තම මව ඇදවැටී ඇති අතර සහෝදරියද සිහිමුර්ජා තත්වයෙන් සිට තිබෙනවා. මේ දුටු පිරිමි දරුවා වහම අසල්වැසි ඥාති නිවසකට ගොස් මේ බව පවසා තිබෙනවා. අසල්වැසියන් පැමිණ මවගේ සහ දරුවාගේ තත්වය පරීක්ෂා කරද්දී වස බී ඇති බව අනාවරණය වී තිබෙනවා. එහිදී තමාද වස පානය කළ බව මව අසල්වැසියන්ට පවසා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ අසල්වැසියන් දරුවන් සහ මව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා. මීරිගම මූලික රෝහලට ඇතුළත් කළ මව සහ දරුවන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට දරුවන් දෙදෙනා කොළඹ රිජ්වේ ආර්ය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මව මේ වන විට වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මවගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. විවිධ පාර්ශ්වයන්ට සිදු වී ඇති නයතුරුස් ගෙවා ගැනීමට නොහැකි වීම මේ සිදුවීමට ආසන්නම හේතුව බව අසල්වැසියන් පවසනවා. ප්‍රතිකාර ලබන මවගේ සහෝදරයෙක් මෙලෙස පැවසුවා. මේ පුතාලගේ තාත්තා ටයිල් වැඩ කරන කෙනෙක්. හරිම අහිංසකයි. අරක්කු සිගරට් බොන්නෙත් නැහැ. මම දන්නේ නැහැ නංගි මෙහෙම කරගත්තේ ඇයි කියලා. මට ආරංචි නංගි ගොඩක් නයතුරුස් වෙලා තියෙනවා කියලා. ඒත් අපි දන්නේ නැහැ මෙහෙම වෙන්නේ හේතුව මොකක්ද කියලා. මේ මරණය සම්බන්ධයෙන් නාල්ල පොලිසියේ විශේෂ ප්‍රකාශකයෙක් පැවසුවේ මේ මරණයට ආසන්නම හේතුව වී ඇත්තේ අධික ණය වීම බවයි. කෙසේ වෙතත් නාල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහත සීනුව ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් වන වීඩියෝ එවලේම බලාගන්නත් පුළුවන්.